මේ වේදිකාවෙන් ඉවත් වන නර්තන තාරකාව වන්නේ ප්‍රේක්ෂක ඔබගේ SMS මනාපයට අනුව ලහිර ප්‍රදීප ඔබ. Dancing star. පසුගිය සතිය අතිශය උද්වේගකර තීරණාත්මක මෙන්ම සංවේදී නර්තනයන් සහිත තරඟ වටයක් බවට පත් වුණා. සිරස Dancing Star තරඟ බිමේ නර්තන තාරකාවන් අතරින් අවසාන මහා රාත්‍රිය නියෝජනය කරන ඒ නර්තන තාරකාවන් සිව් දෙනා පසුගිය සතියේදී ප්‍රේක්ෂක ඔබගේ විනිශ්චය මත තේරී පත් වූවා. මේ සිටින්නේ ඒ නර්තන තාරකාවන් සිව් දෙනා. නර්තන රචනයන් දෙකකට තම නර්තන හැකියාවන් මේ වේදිකාව මත ඉදිරිපත් කරන්නට සූදානම්. සිරස Dancing Star වේදිකාවක වෙනස්ම ගණයේ නර්තන ආරයන් රසක් ගෙන නර්තන තාරකාව සූදානම් අවසාන මහා රාත්‍රියට පෙර තමන්ගේ දක්ෂතාව මේ වේදිකාව මත ගෙන හැරපාන්නට මේ අසංගද සිල්වාගේ කණ්ඩායමේ සංජු කවීෂා. फिर देख रहा है आज आंख सेक रहा है कल हाथ सेकेगा आज ढील छोड़ रहा है कल खुद ही रोकेगा आज मेरे लिए चेयर खींच रहा है कल मेरी स्कर्ट खींचेगा खींचेगा ही नहीं සංජුගේ මෙහෙම දෙයක් අහනවා සංජු ඔබ මේ තරංකරුවන් තිදෙනාගෙන්
හිතන විදියට අභියෝගාත්මක තරඟකරුවා විදියට දකින්නේ කවුද? මම තරඟකරුවෙක් නම් කරන්න කිව්වොත් කවුද කියන්නේ? එක්කෙනෙක්වත් නැහැ. ඒ කියන්නේ අවසාන මහා රාත්‍රියේදී ඒ අභියෝගයක් වෙනවා කියලා ඔයා හිතන කිසිම තරඟකරුවෙක් නැහැ කියලාද කියන්නේ මේ අවසාන ඔබත් එක්ක සිරිය නර්තන තාරකාවන් හතර දෙනාගෙන්? ඔබට ඔවුන්ව ඒ කියන්නේ අභියෝගයක් නෙවෙයි ඔබ අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. නර්තන තාරකාවක් විදියට සිරස ඩාන්සින් ස්ටාර් වේදිකාවට ආකර්ෂණීය නර්තන ආරයන් රසක් රැගෙන ආ සංක ප්‍රසාද්ගේ කණ්ඩායමේ මල්ෂා රවිහාරි. සතුටින් ඉන්නේ රශ්මා මාෂා. ඔවුනේ අවසන් මහා රාත්‍රියේ ප්‍රථම නර්තන ඉදිරිපත් කිරීමනේ. මොන වගේ සූදානමක්ද තියෙන්නේ? මට කොහොමද සූදානමක් තියෙනවා? මොන තරගයක් දෙයි බලාපොරොත්තු වෙනවා. හිතනවාද ජයග්‍රහණය ලබන්න පුළුවන් කියලා? ලොකු විශ්වාසයක් තියෙනවා. බලමු. මාෂා ජයග්‍රහණය ලබයිද? මාෂා